Belimal with Peshala and Denuwan. සුහසක්ෂියන්ගේ ප්‍රේක්ෂකයන්ගේ වැඩිම ආදරය දිනාගත්තු ලංකාවේ ජනප්‍රිය ප්‍රෝග්‍රෑම් එක බෙලිමල් විත් සුපිරි පේශල සුපිරි දෙනවා මොකක් අත්තේ සම්මාන පිට සම්මාන හම්බ වෙන්නේ නැද්ද කාටද අපි දෙන්නට හම්බ වෙනවනේ හම්බ වෙනවා මේ දින අපිට හම්බෙච්ච සම්මාන පාද බැල යනද සම්මාන වලින් ගහනවා සම්මාන වලින් ගහනවා නවත් නවත් සම්මාන දෙනවා බෙලිමල් මිත්‍ර නෑ නෑ මේ සම්මාන නෙමෙයි දෙනවා ඊයර පෝයට දන්සල් දුන්නනේ ඔව් ඒ බීම බීම අපිට මෙහෙමයි ඔව් අපි අපි කියන්නේ බොරුවට ටයිම් වේස්ට් කරන්න ඕනේ නෑ මොකද සම්මාන හදන්න ගස් කපන්න වෙනවා ඔව් අර නුවා ඒ නිසා ඒවා ඔක්කොම අතහැරලා අපිට අර කියලා අපිට කතා කරලා කියන්නේ සම්මානේ තියෙන එක තමයි වැදගත් ක්ලැප් එකක් දෙනවද මොකද අර සම්මාන ඇවිල්ලා ඇප්ලයි කරලා ඒවට වෙනම ඇඳුම් අවගෙන නැද්ද ලොක්ක හම්බ වෙලා අපිට මේ පාර අපි ගැන බලන්න ඕනි කියලා ලොකු හෝලට වැඩි කුළු වියදම් කරලා ඒ සම්මාන දෙන ලොක්කොත් එක්ක කතා බහ කළා අපිට දෙනවද සර් කියලා නැන්දලා ඊට වඩා අරක හොඳ නැද්ද ඉතමත් හොඳයි බෙලිමල් ප්‍රෝග්‍රෑම් එක සෙන්ස්වා දුදේ දැන් කට්ටිය පිස්සු වගේ වල්නවනේ ලංකාව විතරක් නෙමෙයි ලෝකෙම ඉතින් අපි හිතුවා උගන්ඩාවෙත් බලනවානේ නැත්තම් උගන්ඩාවෙත් ඒ කියන්නේ මේ මේ ප්‍රෝග්‍රෑම් එක දෙන්නවත් දැන් මෙහෙම ගියාට අපි දැන් ලංකාවේ ඉඳන් මේක සිංහලෙන් යන්නේ අර නයිකෑම් තියෙනවා නේද ටීවී ඒවා මුළු ලෝකෙටම ඒ ඒ ඒ ලැන්ග්වේජ් එකෙන් අපි ඊට පස්සේ කතා කරන්නේ අම්මා ඔව් දැන් අපි මේ කියන ඒවා ඔක්කොම අම්මා ඔව් කොහොමවත් අද ප්‍රෝග්‍රෑම් එකට අපි ගෙන්නන සුපිරිම වැඩෝ දෙන්නෙක් තුන් දෙනෙක් තුන් දෙනෙක්ද තුන් දෙනෙක් ගේමු හැමදාම දෙන්නෙක්නේ හරි මම 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 මෙහෙම මෙහෙම ඉන්ට්‍රෝ එකක් දෙනවා ඒ මොකක්ද එහෙම ඉන්ට්‍රෝ එකක් දෙන්නේ එකම මේක ලංකාවේ සිනමාව කියන්නේ සිනමා වංශ කතාවේ හිටපු සුපිරිම සුපිරිම දක්ෂයෙක්ව මං ගෙන්නන්න හදනවා හිටපු කියන්නේ දැන් නැද්ද ඉන්නවා දැන් තාම ඉන්නක් හොඳට හොඳම මට්ටමේ තියෙන කාලේ ඉඳන් මේ මට්ටමේ දක්වාම කිං විදියට ඉන්නේ ඒ කියන්නේ කොමඩි ගත්තොත් එයා නැත්තම් එතන කොමඩියක් නැහැ ඒ කොමඩි වලින් තමයි අනිත් ඔක්කොම කොමඩි පටන් ගත්තේ පස්සේ පස්සේ අම්මා එයා ආවිල්ලා පිටපත් ලියාගෙන පිටපත් සකස් කරගෙන එහෙම සිනමාවට ආපු කෙනෙක් සෑහෙන ලොකු ඉතිහාසයක් තියෙන අපේ සිනමාවට දායාද කරලා තියෙන සුපිරිම සම්පතක් ටෙන්ෂන් බොඩිය දැක්කම කොල්ල කර වෙනවා වැවුල දැක්කම ඊටත් පදි වෙනවා ආවදනා කරනවා ටෙන්ෂන් කුලේ මහත්මයාට බෙලිමල් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් රංගශිල්පියෙක්ගේ පුත්‍ර රත්නයකට චතුර පෙරේරා ජනප්‍රිය නළුවා දක්ෂ නළුවා අපි තමයි ගෞරවයෙන් ආරාධනා කරනවා සබොල්ලෙත් තමයි යා. අයිති දින් සුපිරි නළුවෙක් තමයි. ස්ලිම් බොඩි එක, කැලම් බෝඩ් එක වගේ බඩ. මේ 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 පුත්‍ර කොල්ල කතා කරාද ගෝතම්බර රොටි ගන්න පපුවේ. නැත. අයිති දින් ෆිල්ම් එකේ හිටියොත් නැති කාලේ දෙකෙන් තමයි ජීවත් වෙන්නේ. වැඩ නැති කාලේ. වැඩ නැති කාලේට බොඩියෙන් ජීවත්. බොඩියෙන් ජීවත් වෙන්නේ. ඒ කියන්නේ ෆිල්ම් එකේ හිටියොත් ඇති දුවනවා. ඔව්. දවස් 100 බඩු බනිස්. ඊළඟට මට ඕනේ නියන් එළ පොරක්කා. කවුද? දැන් තුන් දෙනෙක් කියලා සාමාන්‍ය දෙන්න ලෙන්නේ. නැ තව එක්කෙනෙක් ගෙන්නන්න ඕනේ සුපර් ස්ටාර් ඩයලොග් එකක් ගන්න. ලංකාවේ සුපර් ස්ටාර්ස් ලා බිහිලා දින්නේ එක්කෙනයි අනිවාර්ය. වෙලාව ගන්න අවශ්‍ය නැහැ. අඩෝ ගාගෙන ඉන්න ඩයලොග්. මොයිදනේ මුමා ශ්‍රී ලාංකීය සිනම් ජනතාව එකම ලෙසින් විශ්වාස කරන ලංකාවේ. ඒ කියන්නේ මේමයි දෙනුවන්. ඒ කාලේ හොම් ඒ කියන්නේ හොඳට ඉඳලා දැන් දුණු බහැලා ඒව බෑ නේද අයියේ. ඒ කාලෙත් බොඩිය මෙහෙම දනුත් බොඩිය මෙහෙම. කවදත් ඇඹ වෙන්නේ නැති ලංකාවේ සුපිරිම චරිත සුපර් ස්ටාර්ස් රංජන් ඩ්‍රාමනායක. ඇයිද මල්ලේ මල්ලේ ඇයි ඇයිද නැන්නේ මෙන්න කපියා ඔව් ඔව්
අම්බෝ අද තමයි දවසනේ. නියමයි. අද තමයි දවස. සංජයනේ. ඔබල. මොකද වෙන්නේ ඉතින් මේ දවස්වල? කො සීන් එක? අනේ හොඳින් ඉන්න හොඳින් ඉන්න. ගොලි ඉන්නවා. තේනි අය මොකද වෙන්නේ? වේගන යනවා. අකමැති මොකද වෙන්නේ? මම බලාගෙන ඉන්නවා. අර පඩක් ගන්න. උණේ බලන් ඉන්නවා. මොනවාද උණේ කියන්නේ? උණේම බලාගෙන ඉන්නවා. පාලිමෙන් ජෝක් වෙච්ච දේවල් අපි බලාගෙන ඉන්නේ. ඒක තමයි නේද? දවස් ගානක් පාලිමෙන් මෙයා දැන්නේ සුපිරිම ජෝක් ඉස්සරහට වදානේ. මේක එදා දැක්කා. හා? මේක එදා දැකලා තමයි ආරම්භ වෙන්නේ. හැබැයි මේ රංජනේ. දෝ. අයියා මොකද මේකේ කොස්ටියුම් වල කේස් එක මොකද්ද? ඇත්තටම උනේ මේ ටෙන්සර් කුරේ මහත්මයායි බඳු සමරසිගේ මහත්මයායි කිව්වා මේ ඒගොල්ලෝ පහුගිය ටිකේ ෆිල්ම් වල ටයිකෝට් අඳන් රඟපෑවේ. ඔව්. ඒකේ බෝරින් ඇති වෙලා තියෙන්නේ. මොනවාරි කොස්ටියුම් චේන්ජ් එකට આવොත් හොඳයි කියලා. අපි එන්නම් කියලා මගේ ෆිල්ම් එකට. ඔව්. මං කිව්වා මොන වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා. ඒතකොට කිව්වා මේ නංගිලා ඇතුලෙන් ඉනාවේ. මේකට මේ ඒගොල්ලෝ ජාති කැඳුම් ඉන්න ඉන්න කැමති කියලා කිව්වා. අමුඩේ මං කොයිද ලැජ්ජ නැති වැඩද මොකද්ද ලැජ්ජ නැති වැඩි මේ නූලක් විතරයි තියෙන්නේ පිටිපස්සේ ඒක තියෙන විදිහ දන්නේ නැහැ හරි අන්න බාරි ඇඳ ගෙමුකෝ කාලා ඉන්න බැරි වැඩේ මේක මෙහාට නම් ගානක් නැහැ ඕන එක ඕන දෙක මුණ දෙනවනේ මතු කරනවා අපි ඔක්කොම මාවයි බන්දුවයි මෙයාත් මෙයා ඉස්සෙල්ලා පෙන්නවා ඕ මම ඉතින් අර සරමක් ගේ මැදලා වැදගත් විදිහට ෂෝට් එකකුත් ඇඳලා මේක ඒ පාරේ කරන්න තියෙන බලන දවසේ ඌ කාරියන්නේ නැහැ මෙහෙමයි කියලා මෙයා අර නියම ගොවි වඳින විදිහට අමුඩයක් ගහලා ආවා දැන් කරගන්න දෙයක් නැහැ ඉතින් අපි හදින්න මේ බෑ දැන් මෙයා ඇඳලානේ ඇඳලා දැන් තිබුණේ චුරි මයිත කුඹුරේ කුඹුරේ නෙමෙයි ඉස්කෝලේ කෙල්ලෝ ඉස්කෝලේ ඇඳලා එන වෙලාවේ අම්මා වත්ත කරන අනේ කාට ගියා අපි හරි අමාරින් නැක්කේ මෙයාගෙන අත ඉස්සරහට ගන්නවා සුන්දර කාලයක් නේද? අතම ලංකාවේ මේ සිනමා ඉතිහාසයයි කිසිම කෙනෙක් මම කියන්නේ අමතක කරපු නැති ෆිල්ම් එකක් තමයි පාර්ලිමන්ට් ජෝක් කියන්නේ. මම කියන්නේ මම කියන්නේ ආදායම් වාර්තා තියපු එක තාමත් කඩලා නැති වෙදි නේ? ඒක තමයි දෙවිනියට වැඩිම බල්ලා තියෙනලා 1,84,000 ගණන් බල්ලා තියෙනවා. මේ අයියේ සල්ලි කෝ ඒව ටික. ඒක වැඩිලා නම් මොකද්ද? සිකේ ලවාර. සිකේ ලවාර. ඉකේ චිකේ. සිකේ ලවාර. සිකේ. සිකේ කරෝලිස්. ගැහන් ළමයි නාලට හොවෙන්න නෑ නෑ ඒක තියෙනවා සීන් එක මම ගහක් උඩ ඉඳන් බලන් ඉන්නවා ඔව් ඔව් ගහක් උඩ ඉඳන් බලන් ඉද්දි මෙයා මට කුරුම් බැට් එකකින් ගහනවා නල්ලට එතකොට මම ඒකට වැටෙන්නේ සරම ගහ උඩ හෙලිවෙල් ලෙවටින් ඒක තව මාසයක් වැඩිපුර දිනුවා ඔව් ඒක බලන්න ඕනේ අයිය ඇත්තටම එහෙම ඇඳුන් නැතුව වැටෙනවද ඔව් ඉතින් මම මේක මේගොල්ලෝ හරි ලැජ්ජයිනේ මේගොල්ලෝ හරි ලැජ්ජයි මේගොල්ලෝ නීති රීති දානවා අපිට ළමයි ඉන්නවා අපිට මේ ඔයා වගේ අනාථ වෙච්ච කෙනෙක් නෙමෙයි වාතාවරණය මම තාත්තලා දරුවෝ මේ මල්ලු කවුරුත් නැහැ අපිට ස්කෝලේට යන්න තියෙනවා දරුවෝ බුදු දෙගුරු හමුට අපිට පස්සපැත්ත පෙන්නන්න බෑ කියලා නෑ ඊට පස්සේ මම ඔයගොල්ලෝ කියන අමුදෙන්නේ මිනිස්සු දැන් එහෙම මේ වැරදි වැටීම් අදා ගන්න ඕනේ ඊට පස්සේ ඇත්ත දැක්කට පස්සේ ඊට පස්සේ මිනිස්සු තේරෙනවා ඊට පස්සේ මම කිව්වා රයිට් එහෙනම් මම දැන් මෙතන මේ දෙන චැලෙන්ජ් කළා හරි දැන් ඔයාට තියෙනවනේ සීන් එකක් ඔව් වා සරම ගහවුරුදී ඔය පිළිවෙ මම කියනවා මම වැටෙන හිලිවෙල්ලෙන් තමයි කියලා අනේ මම කවුරුත් හිටියේ නෑ මමත් දැන් මේ චැලෙන්ජ් එක දුන්නාට පස්සේ මම නෑ බැලුවද ඔයා වලදි ගමේ කට්ටිය වට වෙලා බලන් ඉන්නවා දැන් ඉතින් මේ කට්ටිය ඇසිස්ටන්ට්ලා ගිහලා කිව්වා මේ රංජනය පයින්නේ දුන්න නැතුව යන්න කියලා යන්න නැතුව ඉන්නවා බලන්න දැන් ඉතින් කරන්න දෙයක් නැහැ මං ගහට නැග්ග චන්ඩිය වගේ නැගලා ඉතින් කරන්න දෙයක් නැහැ ඉතින් මේ කැමරා ඔන් වුණා මම සරම තියලා ඉතින් පැන්න බෑ අඳුන නැතුව ගමේ මොකද රංජන ටයිගර් සිල්ලානේ ඊටවසේ උඩටත් නිරවනේ වහගෙන ඕනේ දැක්ක නංගිවල්ලි රඟපානවා කියන්නේ මේ වගේ තැනකට එනවා කියන්නේ අන්නේ වගේ ආත්ම ශක්තිය තියෙන්න ඕනේ. දැන් ඔයාට දෙනුවන්. අපි බ්‍රේක් එකකට යන ඉස්සර මං අහන්නේ. ඔයාට එහෙම
අමුඩයක් ගහන් උනොත් යනවා. ඉතින් අපේ සුපර් ස්ටාර් එහෙම ගලා නම් පුතා අපිට මොනවාද කරන්නේ? අවුරුදු කරන්නේ වර්ජනයක් දුප්පත් අප වෙනුවෙන් සැබෑම අවංක වර්ජනයක් පීඩිත අප වෙනුවෙන් අවුරුදු කරන්නේ වර්ජනයක් දුප්පත් අප වෙනුවෙන් සැබෑම අවංක වර්ජනයක් පීඩිත අප වෙනුවෙන් බෙහෙතක් ගන්නට රෝහල් ගිය විට දොස්තර වර්ජනයක් ලෙඩුන්ට තර්ජනයක් උන්ගේ දරුවන්ට හොඳම පාසලක් සුපිරි කාර් එකක් ඉල්ලලා වර්ජනයක් නොවේලු අපගේ වර්ජනයක් ඉහළ පැලැන්තියේ වර්ජනයක් වැඩ අහවර වී නිවසට එන විට දුම්රිය සේවක වර්ජනයක් උන්ගේ වැඩිපටි තනතුරු ලොකු පුටු ඉල්ලලා කරන්නේ වර්ජනයක් නොවේලු අපගේ වර්ජනයක් ඒකත් උන්ගේම වර්ජනයක් පයින් යන්නට පාරට බැස්සම සරසවි සිසුගුරු පාගමන අපේම මුදලින් මහබොල අරගෙන අපටම වද දෙන කරදරයක් නොවේලු අපගේ පාගමනක් ඒකත් උමුගෙම පාගමනක් පසයෙන් යන්නට එතැනට ගිය කල්ල මගමරුවන්ගේ වර්ජනයක් කහඉර උඩදිම අපව මරන්නට දඩකොල එපාලු ඉල්ලීමක් නොවේලු නිර්දන වර්ජනයක් ඒකත් උන්ගෙම වර්ජනයක් රවුමට හවසට ගියාම දේශපාලුවෝ පාගමනක් පලයට එන්නට හොරකම් කරන්න පක්ෂපාට නැති සම්මුතියක් නොවේලු අපගේ සම්මුතියක් ඒකත් උමුගෙම සම්මුතියක් අහසින් යන්න එන්න නෝනන බේබිලා මැති ඇමතිට නෑ තර්ජනයක් කාට කියන්නද මේ වගේ ගර්ජන නිහඬව උහුලන පුදුම රටක් කාට කියන්නද මේ වගේ ගර්ජන නිහඬව උහුලන පුදුම රටක් කාට කියන්නද මේ වගේ ගර්ජන නිහඬව උහුලන පුදුම රටක් මේමයි මේ සින්දු අනතරතුරේ ටෙන්ෂන් අය පොඩ්ඩක් එළියට ගියා. එයා මං හිතන්නේ ගියේ උද්ඝෝෂණයකට නෙමෙයිනේ. නෑ. එයා ගියේ නවත්තන්න. නෑ. හා. එයා සුළුදිය පහ කරා. Belimal with Peshala and Denuwan. කොල්ලෝ කොහමද සින්දු? නියමයි. හදන්නේ මේ? ඔව්. පාර්ලිමේන්තේ ඇත්තට කාටද ඇමති වරුන්ට මන්ත්‍රී වරුන්ට නෑ මේ විගින කතාව ඉතිහාස කතාව කියමුකෝ ඉස්ලාම. අපි අවසානයේ දක්වා පටන් ගත්තේ. අය අමතක නොවන විදිල්ල කාටද විද්දේ? ඇත්තට මොකද පටන් ගත්තේ මේ මේ නම් මාර්ස්ලා කොලෙජ් එකේ ස්කූල් යන කාලේ
ඕලෙවල් ක්ලාසස් ඒ කාලේ තමයි පටන් ගත්තේ. ඔව්. ඒ දැන් බෙල් තුනක් ගහනවා ටෙනි. දැන් දැන් මේක දවසක් මම මේ පන්ති ඉද්දි කවකොටු පෙට්ටි හැරි මොකක් හරි පෑනක් ඉල්ලන්න පේශල මම එකපාරම සර් එනවා මේ කරන්න ඕන විදිහට කියලා එකපාර හයියෙන් හැරුණා මේ පැත්තට හැරුණාම ඩිස්ක් එකේ ඉරුවේ මෙතන වැදුනා. බලද්දි මෙතන නෙවෙයි තියෙන්නේ මේ පැත්තක තියෙනවා ඒ නහරේ මෙතනට කනෙක් වෙනවා අර බලද්දි තන අහු වුණා ඊට පස්සේ ඩිස්ක් එකට මෙහෙම මෙහෙම යනවා ට්‍රේන් කරා ට්‍රේන් කරා කවුද කලවගේ දෙන්න දැන් ඒ අපලා ඒකට දෙන්න ඒක තේරෙලා දැන් මේක ටෙස්ට් කරන්න ඕනේ ඊට පස්සේ දැන් දැන් පන්තියේ ෆස්ට් බෙල් එක ගාව ළමයි ටික ඇවිල්ලා පොලිමේ හිටගත්තා සෙකන්ඩ් බෙල් එක ගහලා සයිල් බෙල් එක සයිල් බෙල් එක කට්ටිය මෙහෙම ඉන්නවා දැන් මම ට්‍රයි කරන්න හොඳ වෙලාවක් නෑ මම ඉස්සරහ හිටියා අහිංසක දරුවෙක් මගේ වේලි ඉන්නවා 20ක් විතර ඒ වෙලාවේ 20යි සර් ඉන්නවා ඉස්සරහා මේ බලන්න ඉන්නා සයිලන්ට් බෙල් එක මම නිකමට මේක ට්‍රයි කරන්න කියලා තාංගල් ගැවුවා අර ඉස්සරහා හිටිය කොල්ලා විශාල කුණුහරුපෙක් ගියා අම්මට කියලා ගැවුවම මුළු ස්කූලෙම එහෙම සයිට්ස් එකේ විතර වේදනාවක් ගෑවි සර් ආව කඟ වේනා වගේ ඇවිල්ලා තණ්ඩ බඩගාල කොලට ගහන්න ගියා. එතකොට එයා කිව්වා මේ මේ අනේ සර් මම නෙමෙයි මේ රංජන් විද්දික. නෑ මේ බාන කොච්චර අහිංසකද මේ කොල්ලෝ ඉන්නවා. අමුසෙ. එයාගේ මොමදද බුරුත් කියන ඔබ ගහගෙන ගහන ගියා. වැඩේට විශාල ප්‍රතිචාරයක් ආවා. එකෙන්ම හිටියා. හැබැයි හැබැයි ඒක මම ට්‍රේන් කරපු විදිය දැනගත්තේ මම අත්දැකීමෙන් දැක්කම. අපිට දැන් සිනමාවට ආවවලදී වටේටම විදවිදන හිටියේ මටත් දෙන්න මම දැන් හොඳ වැඩක් කරන්නම් කියලා මම කරබෙට අද්දික ෂර්ට් එකක් එහෙම ඇඳගෙන මෙයාගේ ඉස්සරහා පිටින් කවදාවත් නැතුව මෙහෙම ඉන්නවා මෙතන මේ උඩු කැට කැල්ලක් තියලා හැබැයි මට ගානක් කොදුනේ වෙඩින් මේක තිබ්බා තිබ්බට ඉතින් මෙයා හිටේ මං හිටව බුදු අමෝ කියලා මම ඇඟිල්ල ගන්නේ මෙයාට ගානක්වත් නැහැ ඊට පස්සේ තමයි මේ පික්චර් එක පාර්ලිමන්ට් ජෝක් බැලුවත් බලන්න මම මම කොච්චර ගාන්ජෙට ගහනවද කියලා ඒක තමයි ගහන්නේ මට දෙබසුත් දෙනවා හොඳම බනින්නමයි කියන්නේ දෙන්නේක දෙනවා හොඳ අත්දැකීමක් තියෙනවා නේද මේ මේ ජනප්‍රිය නිවේදකෙක්ට විදපු එක ඕවානේ අපේ මියගිය මේ නෙල්සන් අපේකෝන් මහත්තයා නෙල්සන් අපේකෝන් මහත්තයා මේ මේ ඇනවුන්ස් කරනවා ටවර් එකේ ටවර් එකේ ඇනවුන්ස් කරද්දී මායික් ලීටර්ස් අයියා ඉන්නවා වේදිකාව පිටපස්ස අපි ගීත ගායනා කරන්න ඇවිල්ලා මේ දවස්වල 10කට පාරට පාන පෙර සංගීත කණ්ඩායම එතකොට සංගීත කණ්ඩායම සන්ෆ්ලවර් ඒ කාලේ නාමල්ලුඩු ගම ග්‍රේෂන් ජය මතමා පීක් එකේ ඉන්න කට්ටිය ඒ දැන් අපි මෙහෙම ඉන්නවා ස්ටේජ් එක පිටිපස්සේ ඊට පස්සේ තිරේ තියෙනවා තිරේ ඇරිලා තිරේට එහා පැත්තේ නෙල්සන් මහත්මයා ඇනවුන්ස් කරනවා ඊට පස්සේ සෙනගින්න දැන් තිරේ මෙහෙම නෙල්සන් මෙහෙම ඔඩියන්ස් එක මෙහෙම අර මේ මේ තිරේ මැද්දෙන් අතේ යටේ මෙහෙම ඇරුණු තිරෙන් මෙයා මෙහෙම නේ මං ඇහුවා කෙටසයා මේකට මට ඉවසන්න බෑ කිව්වේ මේකට මොකද්ද කරන්න ඕන කියලා ඉතින් එයා කිව්වා මේ විශාල විනාශයක් වෙයි කමන්නේ නෑ ට්‍රයි එකක් දීලා බලමු දොස්ද ක්ලීර්සේ මම අල්ලගෙන තල්ලු කරන් එතනට ගියා දැන් අපිව පේන්නේ තිරේනේ අත ඉතරනේ එළිය තියෙන්නේ මම දැන් අත තියන් ඉන්නවා මම ඔබ විඳින්නද කියලා හොඳ වටි වෙනක හරි දැන් ඊට පස්සේ දැන් එල්සන් අයත් ඉතින් අර බහානක වොයිස් එකකින් කියන අර මිනිස්සු හුදේ ඩෝ අනේ බේස් වොයිස් එකෙන් ඕ මේ සුන්දර සඳවි ඔබ මෙතෙක් වෙලා පුල පුලා බලා සිටි ග්‍රේෂන් ජය මහා නාම ලුඩුගම සන්ෆ්ලවර් සමග කියද්දි මේට කිව්වා විඳින්න කියලා සන්ෆ්ලවර් සමග මන් ටෝංගල් විදිකම සන්ෆ්ලවර් සමග අම්මගේ කියලා මයික් එක විසිකලා ඔව් මයික් එක ගිහිල්ලා වැටුණා ඕඩියන්ස් එකට අම්ම කෙනෙක්ගේ ඔඩොක්කුවේ දැන් ඌ අම්මෝ කියලා ඉලෙක්ට්‍රිෂන්ට කියනවා යකෝ මේ මයික් එකේ කරන්ට් එක දෙන්න. ඔබ ඉලෙක්ට්‍රිෂන් කියනවා නෙල්සන් අයියා මයික් එක කරන්නේ නැහැ කියලා. තෝ මේ මොනවා කියනද? අත දිගේ ටර්න් ගාලා යනවා. මේක කාපුන් තමයි දන්නේ යන්ගේ මල්ලි. මම ආදින අත පොනේ තියනවා. හරි. ඉතින් අයිය අවසාන වශයෙන් මේක පාළුවෙන් දක්වවන්නේ. ඊට පස්සේ කිව්වා
බොමුණාද මේකේ අතතත් වදිනවා කටලත් වදිනවා ඒ කියන්නේ මයිකේ කරන්ට් එක දෙනවා මට වෙන මයික් එකක් දෙන්න කියලා එතකොට අර පොඩි ළමෙක් අර අම්මගේ දරුවා ඇවිල්ලා මයික් එක දුන්නා මේ මේ මෙන්න මාමේ මයික් එක අපෝ ඕකේ පෝකේ කරන්ට් දෙනවා ඕකත් වෙන මයික් එකක් දීලා දැන් නිසෙක් දැන් නිසෙ මෙහෙම කරගෙන නවුස් කරන්නේ ඊපස්සේ ක්ලීටර්සය කියලා කිව්වා අනේ සෝරි මේ 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 අනේ අපි වරදක් වුණා නිසෙයා මේ 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 අපි මේ රංජ තමයි විද්ද කියලා මල්ලි උඹේනොද මට මයික් ගැන කියන්න රංජ කවුදවත් මට ඒ වගේ වැඩක් කරන්නේ නැහැ මල්ලි කර ගෝල් කර 64000ක් වගේ ගියේ අපේ අම්මට කඩවුණු පුරුදු රඟපෑවේ ඉතින් මම කිව්වේ ඉන්ටර්වියු එකට ටෙනිසන් මහත්තයා හම්බෙන්න කියලා කිව්වේ බෙලිමල්ල ඉතාමත් උණුසුම් වෙලා තියෙන්නේ. සුදමෙ මිනි විරාමයක් ලබා ගන්න. මේ තමයි ලංකාවේ ජනප්‍රියම සත්‍යන්ත සටහන බෙලිමල්ලිත් පේශල දෙනුවා. බෙලිමල් විත් පේශල ඇන්ඩ් දෙනුවා. අයියා පාර්ලිමේන්තු කතාව වාගේ නැවතුයි. කාටද ඒ දුන්නේ ටෝර් ගාලා? අනේ නෑ ඒක ඒක අපහාසයක් නෙමෙයි තුමත් අහයි මේ කතාව. මේ මේ විජිත් විජිත්මුනිසෝයි සමහත්මයා ඉන්නවනේ ඇමෙත්කරු ඇමෙත්තුමා එයාත් ඔය මේ රසකතා කියන්න විනෝදිර බොහොම බර එක්කෙනෙක් එයා තරම් උපහැරණ කියන්න පාර්ලිමේන්තුවේ කවුරු ඉතින් මේ හොඳම උපහැරණ කියන එක්කෙනානේ මේ හොඳම ලස්සන වැටට තියලා අඹුඩි ගහන ඒ වගේ කතා මුතු කතා කියනවා ඒ දවසක් මේ මේ මෙතුමා මම යද්දි ගරු අගමැතිතුමා එක්ක ලොකු කතාවක් ඉතින් එතකොට මේක මෙයාගේ මේක පේන්න තියෙනවා ඉතින් මට ඉවසන්න බෑ මෙතුමාට කතා කරන්න මේ කොහොමද මේ මම දෙතුන් පාරක් එතනින් ගියා මේක නවත්ත ගන්න බැරි වුණා දන්නවද මේක දැක්කම ඉවසන්න බෑ ඊට පස්සේ මම ලොකුට කතා කරගෙන කරු අගමැතිතුමනි මෙහෙම මෙහෙමයි දැන් මේ 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 විදියට නෙමෙයි අපි වෙන විදියක් කියලා මුකුළු කතාවක් ඇද්දි මම යන ගම නිකන් පොණ්ඩා නිකන් විදගෙන කරු අගමැතිතුමනි හොඩ්ඩා මම නිකන් වෙලා ගියා වද්ද ජිත්මුනි කියලා මම යකා ගැහුවන්නේ කියලා කිව්වා දැන් මම ෆිල්ම් එකකට ගන්න ගාන කියලා කර ෆිල්ම් එකද එද්දි ආ ෆිල්ම් එක මම යා කරනවා මෙහෙම දැන් අපි තුමම අපි ලක්ෂ 5යි කියලා ගන්නෙ මම ලක්ෂ 5යි මං අර කවුද රඟපාන්නේ රන්ජන් රාමල එහෙන ලක්ෂ 7ක් වුණා. ඇයි? ඇයි වෙදකම් කරන ලක්ෂ 7ක්? අයියෝ පස්සේ නෑ. දෙකක් තල් කල්ක කල්ක වලට තෙල් බෙහෙත් වලට ඒව වෙනම අරන් යන්නේ මම මේ යුනිට් එකකට ගන්නේ. දැන් මේ වගේ බණ්ඩාරදී චිත්‍රපටයක ෂූටින් කරද්දී මේක හොඳ රස කතා. මේවා තමයි හොඳ කතා ඔරිජිනල් කතා. යුනිට් එකේ වැඩ කරන තරහවට කරන ගැද මේක එක එක විනෝද කියන්නේ ඒකයි. බොහොම හිලක් වගේ තැනක පල්ලමක් අයිනේ අර මේ රිෆ්ලෙක්ට් බෝඩ්ස් තියාගෙන ඉන්න එක්කෙනෙක් මේක අල්ලන්නේ. මියා මට ඇවිල්ලා කිව්වා තිනියා මට නම් දැන් මට ඉන්න බැවන්නේ මොකද මට මූව තල්ලු කරනවා මේ පල්ලෙහාට මට මේ මචං එහෙම කරන්න එපා වඳිනම් ඒ අහිංසක මිනිහෙක් නෑ නෑ ඉතින් මම තුවල් නෑ නෑ ඒ යන සීලුම වෙදකම් මං කරනවා මට උන මේ යන යවිල බලයි පස්සේ ඕක දැන් කියලා ඒකද ඉතින් මෙයාගේ කරුණාවන්තකමක් තියෙනවනේ කරුණාවෙන් ප්‍රයෝජන ඕක දැන් මම කියලා ඌ බේරගත්තේ යුනිට් එකට මං කිව්වා යුනිට් එක ටිකක්
යමක් පොඩක් දඟන කොල්ලෙක් කෙනා උට ටික ආර්ථික පැත්තෙන් වැටලා තියෙනවා. ඌට දැන් ඌමනාව දිනවා මෙයාට කියලා තල්ලු කරවගෙන. ගාන කබන්න. අනේ ඌ හැමදාම අර අඩමණ දැන් ඔල්ලේ ඉන්නවා එයා ගන්න. යක්කයි ඌයි ඉන්නද වගේ. අර මතකයක් නැහැ. නෑ මෙයා කරලා තියෙන රංජන යම්බෝ. තව ගොඩක් කතා තියෙනවා. අර මොකද්ද ඒ මේ බල මේ ටෙනියම් මොකද්ද ඒ? ඒක ගොඩක් කතා. ජනප්‍රියම සතියන් සදාන බෙලිමල් විත් පේශල බෙලිමල් විත් පේශල ඇන්ඩ් දෙනුවන් විරාමේ පස්සේ අම්මේ පුදුම සන්තෝෂයක් තියෙන නේද? ඔව් මේ දෙනුවන්. ඔව්. දැන් බලන්න මම 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 දැක්ක දේ තමයි දැන් රංජන් අයලා එහෙම ඉන්නකොට ඒක මාර ජොලිනේ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකේ දැන් දැන් අද කාලේ මේ එහෙම මේ කාටවත් අපහාස කරනවා නේද? අද කාලේ සෙට් වෙලා ඔය වගේ ආතල් නැහැ නේද? නෑ නෑ දැන් අර ඔක්කොම නිකන් ෆුල් ඇටිටියුඩ් ෆෝන් එකේ නේ. ෆෝන් එකේ ඕවා නේද? ගොඩක් මිස් වෙනවා මල්ලියගේ තියෙන අර සන්තෝෂේ. ඔව් ඒ වෙලාව අපි බලද්දි අපි ඒ කාලේ ෂූටින් ගියාම නේද? ඒ වෙනම දැන් මම ෆිල්ම් එකකට දිල්හානියක් යද්දි ටෙනී ෆිල්ම් එකේ නැහැ. නවුත් යනවා. ටෙනිත් ඒ වහනේ අපි එක ගිහලා තව සතර පහ ඉඳලා කිංගේගේ විනෝද වෙලා කියන්නේ ඕගොල්ලන්ගේ සෙට් වල මම එනවා. අයි එහෙම අත්දැකීමක් තියනවා නේද මේ? නව කිව්වට හොඳ නේද මන්ද මේ වෙලාවේ? අර මේ වැසිකිළි එක දොරක් උස්සන් ගියම කොට ආ ඒ මන්දන්නේ ඒක නේද? ඒක කියන්නේ මේ නීගේ නම නොකිය කියන්නේ. ඔව් ලංකා ජනප්‍රියනිලියේ. ඔව්. දැන් මේ අපි ෂූටින් කරනකොට එදන මේ ඒ ටොයිලට් එකේ මොකද ඒකේ මේ ටොයිලට් එකේ දොරක් නැහැ. නෑ දොර තියෙන එක දොරක් කියන්නේ මොකක් හරි මෙම අරගෙන ගිහිල්ලා මෙම ඉඳලා තකරමක් වගේ දෙයක් හේතු කරලා තියෙන්නේ. නෑ නෑ පොල් අතුව මේ පොල් අතුව පොල් ඈත ඈත ගමක් මේ මේ ෂූටින් ගිහලා මේ අරයා වතුර බීලා බීලා යට මේ මුත්‍රා කරන්න ඕන වෙලා. ඒත් ටෙනීට කියලා තියෙනවා මේ අනේ අයියේ මේ කොහෙද ටොයිලට් එක තියෙනකල පොල් අතු වලින් වට කරලා ඒක අතුලට ගිහලා පොල් අතු මේක තියා ගන්න ඕනේ. ටෙනී මම මගේ ෂූට් එකක් කරනවා ටෙනී මට ඇවිල්ලා කියනවා අන්න වැඩක් තියෙනවා කරනවා අන්න කරනවා නම් වැඩක් තියෙනවා. අන්න අන්න අරයා අන්න අරයා ගියා කියලා. මම ෂූට් එකත් මේ ඩිරෙක්ෂන් එක ඇක්ෂන් කියලා මම ඩිරෙක්ට් මේ මේ මාව ඩිරෙක්ට් කරනවා ඇක්ට් මේ ඩිරෙක්ටර් මේක ටෙනී මට සිග්නල් දුන්නා මම සේරම දාලා දුවලා ගිහිල්ලා අර පොල්ලක් දොර අරන් දිව්වා. ඒකට එයා දන්නේ එයා නිකන් මිඹලන් ඉන්නවා මේ. ඇරලා සේරම. අනේ ඒක දිවෙන්න මෙයාට දුන්නා. එයාත් උන් දක්ෂ එකයක් බලා ඉඳලා මෙයා ගිය වෙලාවක එයා දොර අරන් දිව්වා. මේ මට ආවද නැක නම කියන්නේ. අනේ අයියා. ආවද කව අයියේ මේ දේවල් කරන් පස්සේ වටින කියන සාවි ලොකු තෑ ගිහිම අවන් දෙනවලු පස්සේ. ඔය ඒක අඬනවනේ අඬලා ඒගොල්ලෝ කියනවා මේ යාළු වෙන්න නම් ඉතින් 25000 30000 හරි චොක්ලට් මම බොහෝ දේවල් දීලා තමයි පාඩු වෙන්නේ නැහැ වැඩේවත් එක්ක මේව කරන්නේ. මොකද අපෙත් අත්දැකීමක් තියෙනවා. අපි කොමඩි සීසන් කරනකොට දෙරණ ටීවීගේ අර ඉතින් අපේම රංගන ශිල්පීගේ ඒක නම් අය වැටිලා කියන්නේ වැරදීමක් සිද්ධ වුණා. ඒ ටෙනි එතන ටෙනිකල් ටෙනි ටෙනි දෙන්නම තමයි. නෑ මේකද මාව ගෑවිලා. එදා වුණේ වැරදීමක් සිද්ධලා අන්තිමට ඉතින් එහෙම තව තියෙනවා කියන කවුද කවුද වෙන බොනි බොනි අයියාගේ බොනි බොනි මෙයා කිව්වා බොනි වැටෙන්න යනවා කියලා. මම මම අල්ලගන්නේ වැටුනේ. අයිය වැටුණා අන්තිම මෙයා ඒ අංශය කලිසම වඳිනාගේ අති. මම වහගත්තා මිනිස්සු. අප්පා. මේ චතුරායි මොකක්ද සම්බන්ධයක් තියෙනවද මෙත් එක්ක? ඔයාලා නිකන් ඉඳගෙන ඉන්නේ. යන්නේ ඉන්නේ. මොන උනත් ඉතින් අපේ රැටි සුපර් ස්ටාර්. ඔක කියලා විසිනා. කියලා විසිනා. මේ ආතිර කලින් දත් දෙක ඉපදුනා දන්නවද වන්ද? මේ වෙලා ඉන්න කොහා ගියොත් මොකද්ද පොඩක් ඉන්න. මේ අනේ ඇයි හදිසි ඉන්නේ ඉන්නේ දැන් අන්තිම හරි. මේ රංජන අයියා මේකයි දැන් ඔයා අපේ රටේ සුපර් ස්ටාර්. හොඳේ. එතකොට දැන් ඉන්දියාවේ ශාරුක් ඛාන් වගේ තමයි අපේ රටේ රංජන් රාම්රාජ් කියන්නේ. ඉතින් මම පොන්චි ඉල්ලීමක් කරන්න ආවි. අර ඔයා අර හැමෝටම කරන්නේ මොකද්ද? හැමෝටම ඔයා එක කියනවා. ඉතින් මං කැමති මඩත් කරන්නේ මරදී. මෙහෙන් මේ වියදම් කරන්නම් කව පත්තු බඳින්න.
මල මේ බලන්න ඉන්න සිස්ටම් එක. අද වාගෙන ඉන්නේ මේ අවුරුදු 20 ගානක අද්දැක 30 ගානක අද්දැක. හරි වැදගත් තියෙනවා. දැන් රංජන් රාමනායක ආරක්ෂා කරන නිලධාරී ඉන්නෝනේ. දැන් සාමාන්‍ය නිලධාරී ඉන්නෝනේ මෙහෙම. ඔව්. දැන් රංජන් රාමනායක ආරක්ෂා කරන පොලිසිය. අපි අයල සෙට් එක පොලිසිය එක්ක ඉන්නවා. ඒකත් ඉන්නේ මෙහෙම. ඔව් අපි මේ ලකිගේ සෙන්සර් ගිහලා මගේ කාක්සල් ලකිගේ සෙන්සර් එකක ගිහලා තියෙනවා ලකිද දැන් පදින්ච වැදලා ඉතින් මේ අනේ පොඩයි ඉතින් මේ මෙ යන්න බෑ අයි හරි කමන්නේ ආ අපි සුදිවන්තයම ටෙනියයට අපි සමග සම්බන්ධ වුණාට ලන්දනයේ ඉන්න අපිත් එක සමුදයක් ඉන්න පාර්ලිමේන්තු ඇමතිත් ඉන්නවා මේ අයිය යනවා නේද ඔබ जय भैया अरे सुधा ने विला में क्लबा गन वंदे महते इनो सुधा इनो राइट गन्नो विला में बेलीमाल विद पेशल एंड देनुवान කෙමින් වැස්සතහනේ අවසානයේ ඉතිරියට ඇවිල්ලා තියෙනවා අද තමයි සුපිරිම් ප්‍රෝග්‍රෑම් එකක් කියලා නේද අනිත් එක තමයි ටෙනියය ගියත් අපි ටෙනියයව ආදරෙන් මතක් කරනවා පාර්ලිමේන්තු ජෝක්ස් ෆිල්ම් එක රංජනයි කියන ෆිල්ම් එක මොනවද තව කියන්න තියෙන රංජනයි ෆිල්ම් එක බලන්න ඉන්න ඒ වගේම මැතිව්ගේ ගැප් එකට ඇවිල්ලා මෙච්චර මේ ජන ප්‍රසාද් දීව ෆිල්ම් එකක් නෑ ඒ කියන්නේ අලුත් ෆිල්ම් එකට වඩා තමයි පිළිගත්ත ජනතාව අපිට MCA එකේ හම්බුණා මෙදිසි සිටි එකේ 430 ෆිල්ම් මේ ෂෝ එක හම්බුණා එතකොට සවාව ප්‍රීමියම් එකේ 430 ෂෝ එක හම්බුණා ලීඩෝ එකේ හම්බුණා රීගල් රීගල් එකේ 430 ෂෝ එක හම්බලා දිනවා තව දිවයිනේ පුරා EAP මණ්ඩලේ සෑම සිනමා ශාලාවෙම තියෙනවා ඉතින් ආරාධනා කරනවා සිනමා දනට ඒක බලන්න කියලා ඔව් අයියා මොනවද මේ තව ෆිල්ම් කරනවද මම කලේ ගිය අවුරුද්ද නවරියන් කළා ඊට ඉස්සෙල්ලා කාංචනා ක්‍රමේ මේවද මායා කරලා තිබුණා මායා නවරියන් ඊට පස්සේ මේක තමයි මේ අවුරුද්දේ අයියේ ඊළඟට කරන්නේ මේ දැන් මායා එක හරි ඒක ඒක වෙන එක ඇයි මොකද මේ මම දන්නවනේ මේක පවර අයියේ පොලිටික්ස් ඒ කියන්නේ දේශපාලනම ඒ වගේ මේ මේ ප්‍රහසන වලට ගන්න ඔව් ඒවම කරන්නේ නිකොද ප්‍රශ්නයක් ඉදින් මං හිතන්නේ දැන් දේශපාලන ය තමයි මං හිතන්නේ අපේ රට නැති කලේ කියන එක තමයි මගේ මතේ මගේ අර සිරිනන්දු ස්වාමීන් වහන්සේ කියන්නේ මේ රට විනාශ කළේ පාලකයෝ සහ පූජකයෝ කියන එක. එතුමා උන්වහන්සේ කියන්නේ එහෙමයි. පාලකයෝයි පූජකයෝයි මේ දෙකෝ පිම්බත් දෙකන්නේ. දෙකෝ පිම්බත් කන කට්ටිය. ඒ කියන්නේ නමුත් ජනතාවට වැඩිම හිරහැරයක් කරන්නේ ඒ අය. ඉතින් මගේ දේශපාලනේ ඊට වඩා වෙනස් දේශපාලනයක් කියලා මම හිතනවා මම වැඩිපඩි එපයි කිව්වා පැමිණි මිදීමනා එපයි කිව්වා නිල නිවාස ඒ වගේ දේවල් ප්‍රතික්ෂේප කරගෙන යන අපේ පක්ෂයවත් විවේචනය කරන දේශපාලනය මම කරන්නේ එතකොට ලොකු දෝෂාරෝපණයක් වෙනවා මමගේ ටීම් වර්ක් එකක් නැහැ මම වෙන ගමනක් යන්න හදනවා පොර වෙන්න හදනවා කියලා නමුත් ඉතින් මම හිතන්නේ මගේ බන් ෂොට් එකේ පාර්ලිමේන්තු ජෝක්ස් වන් එකේ ලීඩ් එකේ එතකොට අවර ඔය සියලුගේ පොලිටික්ස් තමයි තිබුණේ දේශපාලන මම හිතන්නේ අය හැම දිස්ත්‍රික්කයෙන් පළවෙනි වෙනත් හේතු එක වෙන්න පුළුවන්. සම්මිලන පක්ෂ විපක්ෂ ભેදයෙන් තොරව ජනතා මට මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජීවිත හතුරු නැහැ. ඒ අය දන්නවා මම අපේ පක්ෂයේ මොකක් හරි කවුරු හරි හොරගම් කළත් ඉස්සලම කියන්නේ මම. ඒගොල්ලන්ට විරුද්ධ වැඩිම අල්ලස්සකට කියලා තියෙන මම. ඉතින් එහෙම මම හිතන්නේ දැන් ඉස්සල ගාමිණී මොහොසක මහත්තයා තමයි කලේ සාගරයක් මැද එතකොට මේ පොලිටිකල් ෆිල්ම් කොටි වලගේ කියන්නේ ਉਹ තමයි මේ දේශපාලන ෆිල්ම් කරන්න පටන් ගත්තේ ලංකාවේ දැනෙන කලාකරුව හැටියට වික්ටහාරා ඉඳලා තියෙනවා නේද අපි දැකලා තියෙන වික්ටහාරලා බොබ් මාලි ඒගොල්ලෝ ජනතාව වෙනුවෙන් හිටිය කලාව මම ආසයි ඒවයි කලාකාරයෙක් වෙන්න තමයි ආසාව මගේ මාමා විජේ කුමාර තුංගත් ඒ වගේ අනිවාර්යයෙන් ඒක හරි ඒ කියන්නේ ਉਹ සැප සම්පත් නෙමේ බැලුවේ ජනතාවගේ සමාජය වෙනුවෙන් එහෙම කළා ජීවිතේ 225 අය වගේ හිතුවොත් අපේ රට ගොඩ යනවානේ. ඔයදි මම හිතුව පහුගිය ටිකේ දැන් මම පඩි මම ලක්ෂයක් පඩි වැඩි කළා පහුගිය අවුරුදු දෙක තුල. මං ඒකේ පයි ගියව මම හිතුවා අනිත් කට්ටිය මාව ෆලෝ කරයි කියලා.
ඌට පිස්සු කිව්වද? ඈ අපේ පාර්ලිමේන්තු එකේ ඉන්න හෙලිකොප්ටර්ස් වලින් එන අය. හෙලිකොප්ටර් තියෙන නෑ ඌ තියෙන අය. එයායි ඉන්න ඔබ. ඉතින් මම හිතුවා දැන් මේක මම දැන් මේ ට්‍රිලියන 10ක් මාරක් ලංකාව ණයයි. ඉතින් මම හිතුවා මේක දැන් පූර්ව දර්ශයක් කරගෙන කට්ටිය මම බලන්න. ඔව්. කවුරුත් follow කරේ නෑ. අයියෝ දින අයියා මොඩේ දැක්කවා කියලා නේද? නෑ නේ තෝද. කැමිනේ දීමනා 500 නම් 2500 දක්වා වැඩි වෙනවා. මම ඒකත් එපයි කියලා ලියුමක් එවුවා කතා නෑ තුමා. අයියෝ ඒක ටික follow කරයි කියලා. ඒකත් follow වුණේ. හරි ගියේ නෑ. යටි ලියුමක් එවන මූට විශ්සු වාම දා. නෑ අයියෝ 2500 දක්වා වැඩි වෙනවා. වාම මානසික රෝග වෙදෙකුට මේ වෙදෙකුට පෙන්නන්න කියලා. ඊට පස්සේ මම කොහොමද නිල නිවාසේ ඉන්න ඕද නෑ වගේ දේවල් කරා. මේ මේක වෙනසක් වෙන්න ඕනේ ඉතින් ඊට පස්සේ සැප වාහන ගන්න අමාත්‍යාංශවල වාහන තියෙද්දි කියන්නේ කෝටි 6-7 වාහන බුකාදි මං කිව්වා ඒක වැරදි වැඩක් මේ කරන්න ඔය ෆලෝ කරයි කියලා හිතුවා. ඊට පස්සේ මට මගේ නමට ගෙන්නපු එකක් ඒ හිටු ඇමතිවරයාගේ බිරිඳයි දරුවයි පාවිච්චි කරලා. ඒ කියන්නේ වගේ ඒ කියන්නේ මං හිතන්නේ කියන්නේ වෙන රටවල කරන්නේ නැහැ මේ 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 කියන්නේ මේ ලංකාව කියන්නේ මල්ලි ඇත්තටම අපේ කෘෂිකර්ම ඇමති දීවර ඇමති හරියට හිටියා නම් මේ රට සුරපුරයක් කරන්න පුළුවන්. මොල්ඩියුස් වල තනිකර කරෝලයි උඹල කඩ ටූරිසම්. එතකොට මේ මේ රට වටේම මූද තියෙනවා. අපි චිලි වලින් සාඩින් ටින් ගන්නවා. දැන් වෙන පැත්තකට ගියා නේ. ඔව් ඒක තමයි. කොහොමද වන්දනේ මේ පැමිණීම ප්‍රෝග්‍රෑම් එකට සෑහෙන වටිනාකමක් සතුටයි. ඒ වගේම ගියපු අපේ ටෙනි අයියත් සතුටයි. ඉතින් වැසතන අවසන් කරන්න යන්නේ අයියා අවසන් වශයෙන් මොකද අපේ ප්‍රෝග්‍රෑම් එක ගැන හිතේ? අනේ මේක මෙච්චර හොඳින් දන්නේ මේ මම තමයි මේ ප්‍රෝග්‍රෑම් එකට පළවෙනි මාව. ඊට පස්සේ චිත්‍රපටයට ඇවිල්ලා මම සුභාට කතා කරලා ඇහුවා ඇයි මේකට ඉන්වයිට් කරන්නේ නැති කියලා. අද බලෙන් ආවේ මේ. බලෙන්. දැන් වටිනවා. අයිත් එන්න අපි දැන් සතුටයි. ගීතයක් අහන ගමන් අපි සුභපතමු රංජන් නායට කලාවට සහ රටේ ජනතාවට උපරිම සේවය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියලා. එන්න රංජන් රාමනායක මහත්මයාත් එක්ක dance එකක් කරන්න අපි කච්චරවස්ථා මහත්මයාගේ සින්දුවකට dance කරන්න හම්බුනේ නැති වුණොත් අපි ඉස්සරහට ඒකනේ නැගිටින්න බෑ බබාලා ටික ඔක්කොම අර රජනගේ යාළුවා රොහන් කො අරුහන් රොහන් තමයි ආවද මේ රොහන් මරොහන් wish happy birthday වත් මේ එදා රංජන් නෑගේ අපි රංජන් නෑ සුබ උපන්දිනයක් කියලා රෝහන් නෑලා කියන සුබලුත් ඔව් රයිට් මියුසික් එක දෙන්න බුද්ධික මහත්මයා රයිට් කප්පා නංගිලා dance come on ඔච්චිලි චිලි චිල්ල මලේයා වැල්ල දිගට නෙල්ලි කැලේයා ඔච්චිලි චිලි චිල්ල මලේයා වැල්ල දිගට නෙල්ලි කැලේයා ஒச்சில் சில் சில்ல மலையா வெள்ள திகட நெல்லிக்கலையா ஒச்சில் சில் சில்ல மலையா வெள்ள திகட நெல்லிக்கலையா மலக் வகே ஒப்பதியெல்லாம் ரன்னொஞ்சில்லே ருக்குல் தெம்பின் பதின்ன கோமா சிவ் மெல்லே வட்டின் பிட்டின் சிஹில் சுல அம்மா எசென்னே உபை மகே கதந்தரே தமா கியன்னே குருள்ளனே பலா பியாவ் மகே கிரில்லி கதல்ல மைனு யையே மே கிரில்லி மகே கிரில்லி மகே கிரில்லி மகே கிரில்லி மகே கிரில்லி ஒச்சிலி சிலி மலையா வெள்ளதிகட நெல்லிக்கலையா ஒச்சிலி சிலி சில்ல மலையா வெள்ளதிகட நெல்லிக்கலையா வலா குழு வகை துகுள் சலு கொஹெந்தோ
රුවන් මිනි මිනි මුතු කෙසේ ගෙනෙම්දෝ කසුන් මන් පුළුල් යහන් කොහෙ සොයම්දෝ නමුත් මගේ කුමාරි මා සතු නොවේ ගුරුල්ලනේ බලා පියව් මගේ කිල් දැල්ලෙමයි නොයයි එහේ මෙහේ කිල් මගේ කිරිල්ලි මගේ කිරිල්ලි මගේ කිරිල්ලි මගේ කිරිල්ලි ඔච්චිලි චිලි චිල්ල මලේය வெள்ளதிக்கட நில்லி கலேயா ஒஞ்சிலி சிலி சில்ல மலேயா வெள்ளதிக்கட நில்லி கலேயா ஒஞ்சிலி சிலி சில்ல மலேயா வெள்ளதிக்கட நில்லி கலேயா ஒஞ்சிலி சிலி சில்ல மலேயா வெள்ளதிக்கட நில்லி கலேயா